විශේෂයෙන්ම රජයේ මාධ්‍ය පුළුවන් තරම් විවෘත වෙන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඔබේ මාධ්‍යටත් දැන් ඇත්තටම අපි යෝජනා කරන්නේ ඒක හොඳින් ගෙනියන්න කියලා. අපි රජයේ මාරු වුණත් තාම ලේකව්ස් ආයතනේ හුඟක් ඒවා වැඩ කරන්නේ ඒ පරණ හිටපු අයමයි. මේ රටේ මාධ්‍ය නිදහස කියන එක රාජ්‍ය මාධ්‍ය පැත්තෙන් අපි ආරක්ෂා කරා විතරක් නෙමෙයි, අපි මාධ්‍යයට විශාල ඉඩක් සමාජය තුළ අරන් දුන්න රජයේ පැත්තේ තියෙන මාධ්‍යට. අපි යෝජනා කරන්නේ ඒ නිසා මේ රටේ භාෂණයේ නිදහස තියෙන්න ඕනේ. ඒක ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රධානම මෙවලමක්. මිනිස්සු කැමති දෙයක් කතා කරන්න පුළුවන්කම තියෙන්න ඕන. දැන් කොහොමද ඉස්සරහට මේ රටේ වාරණ මුකුත් කරන්න බෑ. මොකද මේ සමාජ මාධ්‍ය ඉතාම ප්‍රබලයි. ඔබ දන්නවා ඡන්දෙදාට ඉස්සරින් දවසේ අර බොරු හඬ කවල්ල ආනු තානාපතිවරියක් වගේ හඬ කවපෙව්වා විනාඩි 5න් බුස්සක් බවට පත් වුණා. රටම විහිළුවට ලක් වෙනවා. ඒ නිසා තවදුරටත් මේ වහලා මාධ්‍ය කරන්න කාටවත් බෑ. ඒ නිසා අපි මේ අලුත් ආණ්ඩුව ඉතාම විවෘත ලෙස මේ මාධ්‍ය අවකාශයේ ගමන් කරන්න බලාපොරොත්තු වෙනවා.